අපේ ටීම් එකට ඕවර් ගාන වැඩගත් නැහැ. ලකුණු ගාන 100යි. දැන් අපි එක දෙයක් අවිවාදයෙන් පිළිගන්නවා. මොකක්ද? දැන් පාකිස්තාන ශ්‍රී ලංකා මේ මහ විශාල තරගාවලියක් තරඟ තිබුණා මාර ගොඩක්. යා. නේද? ටෙස්ට් තරඟ දෙකක් තිබුණා. ඔව්. 1 days 5ක් තිබුණා. හරියට හරි. T20 3ක් තිබුණා. ඔව්. ඔක්කොම තරඟ 10ක් තිබුණා අපි දන්නවා. ඒ තරඟ 10 අවසන් වෙනකොට අපි එකඟතාවයකට එනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක. යා. මගේ මනස අතීතේ කරා දිව යනවා මේ ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ලෝකේ එක්තරා වදනක් වෙත අපි දැන් ඒ වදන සහ එකතු වෙමු. හරි එකතු වෙමු. සහභාගී වීම පිළිබඳව. නැවත ඔප්පු කරනවානේ. ඇත්තටම ඒක නිකන් ඍෂි භාෂිතයක් බවට පත් වෙලා තියෙනවා. දේව භාෂිතයක් බවට අදේ වචන කීපේ පත් වෙලා තියෙනවා. සහභාගී වීමයි වැදගත්. දැන් අපි ඒක හොඳාකාරයෙන් බලමු. අපි දැන් බලන එක විතරයි අපිටත් වැදගත්. අනේක විතරයි වැදගත්. ඔව් සහභාගී වෙනවා බලනවා ඉතින්. වෙන දෙයක් නෑ ක්‍රිකට් වල. ඉතින් ක්‍රිකට් තරඟ තියෙනවා අපි සහභාගී වෙනවා. කාලයක් අපරාජිත කණ්ඩායමක්. ලෝකේ රටවල් අපිත් එක්ක ටුවර් එකක් වැටුණොත් ගැහි ගැහි එන කණ්ඩායමක්. අදත් ගැහෙනවා අර hina යනට ඌරිස් ගැස්සෙන. ක්‍රිකට් ගැන විතර අපි කතා කරන්න යන්නේ. මොකද ඔබ විඳපු දුක සහ අපි කාපු පරිප්පුව හොඳටම ඇති. අපි අමිහිරි මතකයන් ඉවත් කරමු. රයිට් ඕකේ. ඒක මම හිතන්නේ ශ්‍රී ලංකා ඉන්දියා සංචාරයක් කරනවානේ. ඒකත් අපි නෑ කර වෙන කවුරු බෙල්ල කියලා දැම්ම. ඕකේ. ඒ සුබපැතුම් එකතු කරන අතරතුරම හැම දෙයකටම ඇමරිකාවට බණින අපි ඇමරිකාවේ තියෙන හොඳ සමහර දේවලුත් ගත්තට කමක් නැහැ කියලා මට හිතෙනවා. ඉතාමත් කලාතුරකින් හිමෙන අවස්ථාවක් මට හිමෙනවා ඇමරිකාවේ සංචාරයකට hina යනවා තමයි. ඔය මට තියෙන පුරුද්දක් කෝපි බොන ඔබටත් ඇති. ඔබ සාමාන්‍යයෙන් කෝපි එකක් බොන ටිකක් සීතල කාල ගුණයක් ආවට පස්සේ වැස්ස ටිකක් තදට වැටෙනකොට වෙනසකට කෝපි බොන අය ලංකාවේ වැඩි. කොෆි කියන කල්චර් එක තාම ලොකුවටම නැහැ. කොළඹ නම් ටිකක් තදට යනවා. කොෆි එකක් බොමු කියලා කියන්නේ. අපි බඩේ අමාරුවක් ගාම කොෆි පොඩක් බොනවා. දෙහි පොඩක් දාලා බොන එක ඉස්සර කරා නේද? ඉතින් දැන් කොෆි වල අර්ථය බඩේ අමාරුවට වඩා එහා ගිහිල්ලා තියෙනවා. ඈ? දැන් ඕන අමාරුවකට කොෆි බොන තරමට. හරි හරි ඒක නෙමෙයි කතා. මාව මගේ මිත්‍රයා එක්කන් ගියා එතන සුප්‍රසිද්ධ කෝපි බොන තැනකට. කෝපි ෂොප් එකට ගිහින් ගියා. ඕකේ. ගිහිල්ලා කොහොම හරි මගේ යාළුවා ඕඩර් කරලා තිබුණ කෝපි. ඒ අතරතුර මේ තවත් මිනිස්සෙක් ආව එතනට මට තනියෙන් ආව මිනිස්සයා. මට කෝපි තුනක් දෙන්න. මම කල්පනා කරනවා මේ යකපුදුම මේ. කෝපි තුනක්. එකක් බීලා මදි නම් තව එකක් බොන එක. හරි. ඕකේ. මිනිස්සයා මට ඇහෙනවා මට කෝපි තුනක් දෙන්න. කෝපි තුනක් දෙන්න දෙකක් අවලංගු කරන්න. කෝපි තුනක් දෙන්න දෙකක් අවලංගු කරන්න. මම හිතනවා ඉතින් බා නිකම්ම කෝපි එකක් දෙන්න කොහොමද වෙන්නේ? තුනක් දෙන්න දෙකක් අවලංගු කරන්න. මට දැන් මේ hina මම කල්පනා කරනවා පුදුම ඇමරිකන්ස් these people are මාර ඇමරිකන්ස්. කෝපි තුනක් දෙන්න දෙකක් අවලංගු කරන්න. එකක් ඉල්ලපන්. එමම හිතින් නොබැන හරි මම මගේ කෝපි එක බොනවා. ඕකේ. තා මිනිස්සෙක් ආවා. හොඳට ඇඳ පැනඳගත මිනිස්සෙ. එයාගේ තව දුවත් එක්ක මං හිතන්නේ ආවේ. අපිට කෝපි හතරක් දෙන්න. මම බැලුවා කො මේ කඩේ කෝපි අම්බාන රසයි. එතන රසක් තියෙනවා වෙනස් රසක්. ඕකේ. මේකට මිනිස්සු පිස්සු ඇట్లా ඉන්නේ. නැත්තම් මේ දෙන්නේ කෙනා කෝපි හතරක් කියලා. එක්කෙනෙක් කෙනා කෝපි තුනක් කියලා. මේ දෙන්න ඇවිල්ලා කියනවා අපිට කෝපි හතරක් දෙන්න. දෙකක් අවලං කරන්න. හතරක් කියලා දෙකක් අවලං කරන්න. ලොකු කමට හතරක් කියලා දෙකක් අවලං කරන්න. මම්මගේ යාළුවෙන් අහව මොකද්ද බම් මේ විකාරි? අර එකමනුස්සෙක් කිල්නවා කෝපි තුනක් කිල්නවා ඒ ඉල්ලලා ඒ අඩියේ අනිත් පැත්තට කියනවා දෙකක් අවලංගු කරන්න. ඒ කියලා කට ගන්න හම්බෙන්නේ නැහැ. තව ඩබලක් කියනවා කෝපි හතරක් කිල්නවා දෙකක් අවලංගු කරන්න. මොකද්ද මේ කියන්නේ? මගේ යාළුවා කියනවා මේකට කියන්නේ සස්පෙන්ඩඩ් කෝපි. සස්පෙන්ඩඩ් කෝපි. ඒක කන්සෙප්ට් එකක්. ඕකේ. කෝපි තුනක් දෙන්න දෙකක් අවලංගු කරන්න කිව්වහම එයාට එක කෝපි කෝපයයි බොන්න අතට හම්බ වෙන්නේ. ඉතුරු දෙක අවලංගු කරලා වෙනම ගිනුමකට බැර කරනවා. නමුත් එයා කෝපි තුනටම සල්ලි ගෙවන්න ඕනේ. ඕකේ. ඉතින් මේ විදිහට අවලංගු කරපු කෝපි එකතු වෙනවා එක එක ගිනුමකට. හාහා. කෝපි එකක් බොන්න අතේ ඩොලර් භාගයක් නැති මිනිස්සු මෙතනට ඇවිල්ලා අහනවා. මැඩම් අවලංගු කරපු කෝපි මොන හරි තියෙනවද? ආහා. කෝෆි ෂොප් එකකින් කියනවා ඔව්. ඕකේ. පහක් තියෙනවා. කීයක් ඕනේද ඔබතුමාට?
මට එකක් දෙන්න. ඒකට ගෙවලා තියෙන අපි ලස්සන කන්සෙප්ට් එකක්. ඒක ඇත්ත ඒක. ලස්සන එකක්. ඉතින් ඇමරිකාවේ හැම එකම අවුල් නෑ. FM. සමහරව තියෙන ලස්සන එක. අපේ රටේ හැම එකක් නෑ. කෝපි තුනක් දෙන්න. තුන මම් බොන්න. අපිට ආයෙත් මැචස් දෙකක් දෙන්න. දෙකම අවලංගු කරන්න. තව අපිට සීරීස් එකක් දෙන්න. ඒක එහෙම අවලංගු කරන්න. වෙන කාට හරි වෙන කාටද ඇවිල්ලා ගහන්නේ.